තාමත්ම ඉක්මනින් වෘත්තීය ප්‍රමිතිය අත්‍යවශ්‍ය වී සිටින විදුලි කාර්මික ශිල්පීන්ගේ ගමන් මගට කොහොමද සහයෝගයක් වෙන්න පුළුවන් කොහොමද අත්වැලක් වෙන්න පුළුවන් අන්න ඒ අත්වැල ඒ සහයෝගය ඒ නිරන්තර සබෙන්දියාවත් අරගෙනයි අපි අද දවසේදීත් ඔබ මුණ ගැහින්නේ මේ සබෙන්දියාව නිර්මාණය කරන ජාතික රූපවාහිනිය තනිව මොනවේ ප්‍රධාන වශයෙන්ම එහි නීතිමය වගකිව යුත්තා හැටියට වැඩ කටයුතු කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් ඒත් එක්කම අපේ නව හවුල්කරුවා අපි ගිය සතියේදී ඔබට හඳුන්වා දුන්නා විශේෂයෙන්ම මේ වැඩ කටයුතු පිටුපස ආරම්භයේ සිටම තමන්ගේ පාර්ශවයෙන් මොනවද වෙන්න පුළුවන් මොනවද කරන්න පුළුවන් ඒ හැමදේ සඳහාම නොපැකිලිව තමන්ගේ දායකත්වය ලබා දුන්නු පොලික්‍රෝම් ඉලෙක්ට්‍රික් ඉන්ඩස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ් මේ වතාවේදී අපිත් එක්ක ඉන්නවා අපි තුන් එක්කාසුව තමයි අද දවසේදීත් මේ වෘත්තීය ප්‍රමිතියට අත්වැලක් අරගෙන එන ප්‍රෝ ප්ලස් ඔබත් එක්ක බෙදා හදා ගන්න. අද මගේ කතාබහේ ආරාධිතයින් දෙදෙනයි එක් පාර්ශ්වයක් අර කිව්ව වගේම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නියෝජනය කරනවා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක නිලන්ත නීලවල මහත් එක්ක ඉන්නේ අයබන් නිලන්ත බොහොම සාදරයෙන් පිළිගන්නවා ඔබව. ඒත් එක්කම අපි තුසිතවත් හඳුනගමු ඔහු ඉංජිනේරු කළමනාකරු පොලික්‍රෝම් ඉලෙක්ට්‍රිකල් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම නියෝජනය කරනවා අයබන් තුසිත. හවුම සතුටක් ඔබ දෙදෙනාවම අපි අද මේ කතා බහේදී මං විශේෂයෙන්ම අවධානය යොමු කරන එක්තරා ප්‍රධාන විෂයක් තියෙනවා. ඒකේ තරමක් සංවේදී කලාපයක්. අපි එතනට යන්න කලින් මං කැමති ටිකක් පොදු ආරම්භයකට ගිහිල්ලා මං අර කිව්ව වෙනත්ම විෂයපතිවස්ස අද දවසේදී සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න. නිලන්ත දැන් මේ ඉතිහාසයේ ඉඳන් අරගෙන බැලුවාම කාලානුරූපව ඕනම නීතියක් ඕනම පවතින තත්ත්වයක් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒවකට පැවති තත්ත්වය නෙමෙයි වර්තමානයේ වෙනකොට ඒ නිසා ඕනම දෙයක නෛතිකමය තත්ත්වයන් වෙනස් වෙනවා. අපි හිතමු ගෘහස්ථ විදුලි සම්බන්ධතාවයක් ලබා ගන්නවා නම් කෙනෙක් පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඉස්සරණම් හරි අමාරුයි ඉස්සර නීති ටිකක් දැඩි තදයි මේ අලුත් කනෙක්ෂන් එකක් ගන්න ගියාම කියලා. ඒ සංසන්දනයේදී වර්තමාන දිගට හිතන්න පුළුවන් හැබැයි ඉස්සර වගේ නෙමෙයි දැන් යම් යම් නිදහස් අවස්ථාවන් පරිභෝගිකයන්ට හිමි වෙලා තියෙනවා කියලා. මං කැමති මේ තත්ත්වය පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරන්න. ඇත්තටම අපි දැන් මෙහෙම හිතුවොත් දැන් ඉස්සර කාලේ ගත්තොත් අපි විදුලියෙන් කරපු ක්‍රියාකාරකම් යම්කිසි ප්‍රමාණයක් තිබ්බා. නමුත් කාලානුරූපව මිනිසාගේ මේ අවශ්‍යතාවත් එක්ක ඒගොල්ලන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීම පිණිස විදුලිය කියන්නේ අපේ ලොකු මිතුරෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මූලික අවශ්‍යතාවයක් වගේ. අපේ හැම දෙයකටම ඇත්තටම විදුලි උපකරණවල ගුණාත්මක භාවයත් ඒකම එන්න එන්න වැඩි වෙලා තිනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට ගිහිල්ලා තිනවා ඒවත් වැඩි දියුණු වෙනවා කාලයත් එක්ක. එතකොට මේ වගේ ආරක්ෂාව ගොඩක් දුරට මේ හොඳ ප්‍රමිතියකට එනවනම් අපිට සහතික වෙන්න පුළුවන් ඒ ගැන. අනිත් එක තමයි විදුලි උපකරණ වලට විදුලිය ලබා දෙන පරිපතය. ඒ පරිපත වලත් එන්න එන්න ගුණාත්මක භාවයේ මං කියන්නේ ඒ වගේ මැටීරියල් වල ඒ වගේ ගුණාත්මක භාවයේ එන්න එන්න පරීක්ෂණ කරලා ඒවා දියුණු වෙගෙන යනවා. එතකොට ඒ වගේනොත් ඔය ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අපිට එන්න එන්නම ලැබෙනවා. එතකොට මේ වගේ දැන් විදුලි බලය දැන් අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. කවුරු හරි CB එක ලේකෝ එක වගේ ඉල්ලුවොත් ඒක ඒගොල්ලෝ බැඳී ඉන්නවා දීලා එන්න. එතකොට ඒකෙදි ඇත්තටම මූලික වශයෙන් බලන්නේ විදුලි බල පරිපතේ තියෙන ආරක්ෂාකාරී தත්ත්වය. ඒක හොඳ නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් ඒක නොදී ඉන්න නීතිමයව ඒගොල්ලන්ට බලතලයේ දීලා තියෙනවා. ඒගොල්ලන්ට සෑහීමකටපත් වෙන්න බැරි නම් මේ පරිපතය ගැන ඒගොල්ලන්ට සප්ලයි එක නොදී ඉන්න පුළුවන්. එහෙම තමයි දැන්ට තියෙන දැන්ට ඇවිල්ලා අපිට මේක ආරක්ෂාව අපිට හම්බ වෙනවා. තුසු දැන් ඔබේ ආයතනය දැන් ආයතන වලට පෙවරනවා කියන්නේ ඊට පස්සේ අතිවිශාලයි. පැහැදිලිවම මං ඒ වගකීම් වගේම නෙමෙයි මං ඒ ආයතන වලට ඒ ගෞරවය දෙන්නත් කැමතියි. මොකද මේ විදිහේ බයක් එකක් නැතුව යම් කිසි ආකාරයකින් විදුලිය ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. විදුලි කාන්දු වීමක් සිද්ධ වුණත් ගිනි ගැනීමක් සිදු නොවන තත්ත්වයට තමත්ම හොඳ නිෂ්පාදන වෙළඳපොළට ඇවිල්ලා තියෙන නිසා. දැන් ඔබේ ආයතනය ලංකාවේ ප්‍රමුඛ පෙළේ මේ නිෂ්පාදන කරන ආයතනයක්. කොහොමද මේ කියන සේෆ්ටි එක ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබේ ආයතනය වගේ කියන්නේ? ඇත්තරම දිනේශ එතනදී ලිලන්තගේ කතාවත් එක්ක මම ප්‍රවිෂ්ටයක් ගන්නම්. පොලිකොම් ආයතනයේ 1976 තමයි දේශීය කර්මාන්ත ශාලාවක් විදිහට ස්ටැබ්ලිෂ් වෙන්නේ. ඒතොර 1976 ඉඳන් අද වෙනකන් පුරාවස්තර 40ක වගේ කාල සීමාවක් තුළ අපි කරගෙන ඇවිල්ලා තියෙන නිෂ්පාදනවල තියෙන ගුණාත්මක භාවය ඉහළ නංවන්න අවශ්‍ය සියලුම පසු විපරම් ඒ කියන්නේ පරීක්ෂණ මට්ටමින් ඊට පස්සේ අමුද්‍රව්‍යවල තියෙන ගුණාත්මක භාවය ඊට පස්සේ ලිලන්ත කිව්වා වගේ දැන් අපි දන්නවා විදුලි උපකරණ භාවිතය
ලංකාව සීග්‍රය වැඩි වෙලා තියෙනවා. තොට ඒ විදුලි සැපයුම උපකරණස් සමඟ සම්බන්ධ කරන කාර්යයේදී පොලිකොම් ආයතනය මහගු උපකාරයක් වෙනවා. මේ සවිකෘත උපාංග කොහොමද හරි කොලිටියකෙන් නිෂ්පාදනය කරලා අපි දේශයට දායාද කරන්න කියවතනද. එතනග ආයතනයක් විදිහට අපේ මූලික වගකීම තියෙන්නේ ගෘහස්ථ විදුලි පද්ධතිය හොඳ ආරක්ෂිත භාවයකින් යුතුව පවත්වාගෙන යන්න ඕන උපාංග නිෂ්පාදනය කරලා දේශයට දායාද කිරීම. එතන අපි දේශීය තත්ත්වයන් සහ ඊට පස්සේ ජාත්‍යන්තර තත්ත්වයන් ඔය දෙකටම අනුකූලව අපේ දේශයට ගැලපෙන නිෂ්පාදනයක් කොහොමද අපි එළි දක්වන්නේ. ඒක තමයි පොලිකොම් ආයතනයේ මූලික කාර්යභාරය මේ වෙන විට. ප්‍රෝග්‍රස් වෘත්තීය ප්‍රමිතියට අත්වැලක්. ලිලන්ත තුසිත මට දැන් ඉඩ දෙන්න මගේ අද කතාව වෙන් කරගන්න සිදුවෙච්ච මූලිකම කාරණාව. ඒ තමයි පයාගල ප්‍රදේශයේ වයස අවුරුදු 3 මාරක් වන දැරියක් විදුලි සැර වැදීමකින් මිය ගිය බවට, විදුලි අනතුරකින් මිය ගිය බවට තොරතුරු පසුගිය දවස්වල වාර්තා වුණා. අපි මේ සිදුවීම බලලෙමු. ඊට පස්සේ පුළුවන් දරුවන්ට ලංකාවේ නිවාසවල විදුලි සුරක්ෂිතතාවය කොහොමද නිර්මාණය කරන්නේ. අද මාතෘකාව අන්නේ ගැන. ජංගම දුරකථනයට විදුලි ආරෝපණය ලබා දෙමින් එය නැරඹූ පෙරපාසල් දැරියක් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ මග්ගොන මුංහේන ලක්දිනු නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි විහිංගි නිතාෂායි. මෙම අනතුරට මුහුණ දෙන විට ඇගේ වයස අවුරුදු 3.5. මෙම දැරිය ජංගම දුරකථනයේ නරඹමින් සිටියත් කිසිදු කතාබහක් නොමැතිව බිම වැතිරී සිටීම නිසා ඇගේ වැඩිමහල් සහෝදරයා එය දැක ඔවුන්ගේ මව දැනුවත් කර තිබෙනවා. ඒ අවස්ථාවේදී මව සිට ඇත්තේ වැඩිමහල් පුතුගේ අධ්‍යාපන කටයුතු වලට සහාය වෙමින් බවයි වාර්තා වන්නේ. දැරිය සිහිසුන්ව බිම වැතිරී සිටි අතර එම මොහොතේම බේරුවල ප්‍රාදේශීය රෝහලට ඇය රැගෙන ගොස් ඇති අතර සිහිය ලබා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරා තිබෙනවා. එම උත්සාහය අසාර්ථක වී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවයි. ඔව්, ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක් පැහැදිලිවම. හැබැයි මේ වගේ තත්ත්වයකදී නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? නීතිය කාටද බලපාන්නේ? මොකද්ද මේකේ තියෙන නීතිමය තත්ත්වය? ඔව්, ඇත්තටම දැන් විදුලි අනතුරක් සිද්ධ වුණොත් අපි හිතමු කවුරු හරි හිතාමතා මොකක් හරි කරලා විදුලිය වද්දන්න උනත් කරා කියලා. ඔව්, අනිවාර්යෙන් පොලිසිය මැදිහත් වෙලා එතනින් පස්සේ දණ්ඩ නීති සංග්‍රහයෙන්ම අදාළ නඩු කටයුතු සිද්ධ වෙනවා. නමුත් දැන් හිතන්නකෝ, දැන් අපිට හිතන්න පුළුවන් මේ අපේ නොසැලකිලිමත්කම හින්දා වුණොත් කියලා. අපේ නොසැලකිලිමත්කම හින්දා මගේ මිතුරෙක් මැරෙනවා කියලා හිතන්නකෝ. මං විදුලි ඇඹුණුමක් ඔහේ මේ කිසි ආරක්ෂාවක් නැතුව කරලා තියෙන වෙලාවක, එතකොට මම ඇත්තටම දණ්ඩ නීති සංග්‍රහණ යටතේ ලොකු වරදක් කරලා තියෙනවා. ඒ අර අපි නෙග්ලිජන්ස් කියලා කියන්නේ ඒකනොත් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක මොකද, මේ මරණය නොසැලකිලිමත්කම හින්ද මරණයක් වෙන එකත් ඉතාම තවාසනවන්ත තත්ත්වයක්නේ. මම පොඩි මේ මෙහෙම දෙයක් ගන්නම්. අපි දැන් අපි සාමාන්‍යයෙන් දත්ත මත පදනම් වෙලානේ මේ ඔය කොහොමද අනතුරු සිදුවෙන්නේ කියලා බලන්නේ. ඔව්, ඇත්තටම දැන් අපි වාර්ෂිකව පොලිසියෙන් අපිට විදුලි මරණ වුණාම පහුගිය අවුරුද්දක වගේ බැලුවොත් 35-40 අතර ප්‍රමාණයක් වලක්ව ගන්න පුළුවන් ඉතාමත්ම ලේසියෙන්. ඒ කියන්නේ ගෙදර ට්‍රිප් ස්විච් එක තියෙනවා නම් වලක්ව ගන්න පුළුවන් දේ. ඒතර කෙනෙක් නොසලකලිමත් වැඩ කරත් ට්‍රිප් ස්විච් එක වගේ දෙයක් ක්‍රියා කිරීම නිඳ ඒ වගේ එකකින් බේරෙන්න පුළුවන්. ඉතින් මම අර දත්ත පොඩ්ඩක් ඔබතුමාට කියන්න ඕන හින්දා තමයි කිව්වේ. ඇත්තටම මෙමෙ සමහර හිතාමතා කරන්න යනවනේ, හොරෙන් විදුලිය අරගෙන වැටවල් දාලා ඒව කරනවා. ඒ හින්දාත් ඒක ප්‍රධාන කාර්ය වෙලත් ඔය ආකාරයට ප්‍රමාණයක් කරලා ඔව් ඒව කරන ඒ වගේ අන්තිමට මිනිස්සුන්ට විදුලිය වැදිලා මැරෙනවා. ඒ වගේ හේතුන් හින්දා ඇත්තටම ඒත් 35-40 ප්‍රමාණයක් සිද්ධ වෙනවා මරණ. ඉතින් ඒක හිතාමතා කරන දයන් ඒක වැරද්දක් කියලා දැනම කරන දයක්. ඇත්තටම ක්‍රිප් ස්විච් එකක් තියෙනවා නම් අර තව 140ක් විතර වලක්ව ගන්නත් පුළුවන් ලේසියි. ඔව්, දැන් සමහර තත්ත්වයන් තියෙනවා ගෙදර වැඩිහිටියෝ දරුවන්ව දැනුවත් කරනවා මේ ස්විච් එක රට තියන්න එපා, මේක ෂෝට් එකක් තියෙනවා, ඔය ප්ලග් එක පාවිච්චි කරන්න එපා, ඕක ෂෝට් වෙනවා. දැන් සමහරවල් තුනක් තියෙනවා මෙනු. ඕකේ එකකට
හොඳනෑ ගෙදර කට්ටි දන්න හැ යම් කිසි විදිියකින් කෙනෙක් කෑල හදිසේමගේ ෆෝර්නය පොඩ චාචරගන්න හරි අන්නතන තින අරයට මේ කිය නමත වෙන්න පුළුව අනතුරක් සිද්ධ වෙන්න පුළ අන්තුර ගෙවලතු අනතුර අපි දැන දැන අරකිව නොසැලකිල මත් කමනි සිද වන සමහරදේව. පොල් ක්‍රෝම්හ නිර්මාතරවරයා DW පරණවිතාන මහත එදසන සැසුව දර්ශකයේදී මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරනකොට මූලික තේමාව බවට පත්වෙලා තිබෙන තුමාගේ මන්තන්න විදිහ. එත මේ පිටරටින් මේ සාවිශාල නිෂ්පාදන ගෙනවා මේ ලංකාව ඇයි අපිට ලංකාවේ ඇතුලේ තමත්ම හොඳ කොලිටි එකක් හොඳ තත්ත්වයක් තියෙන නිෂ්පාදනයකට ඇයි අපිට යන්න බැරි? එතුමාට තිබිච්ච මුලිකම ප්‍රශ්නේ එතන. ඒ ප්‍රශ්නේ විසඳන්න ගත්ත උත්සාහය තමයි පොල් ක්‍රෝම් කියන ජාත්‍යන්තර ප්‍රමිතියේ සන්නාමය නිර්මාණය වෙන්නේ. එතකොට දරුවන් වගේ සංවේදී කාරණා සම්බන්ධයෙන් කොහොමද ආයතනයක් හැටියට අවධානය යොමු කරන්නේ? මේ සිදුවන අවාසනාවන්ත සිදුවීම් නවත්ත ගන්න ආයතනයක් හැටියට පොල් ක්‍රෝම් කොහොමද මැදිහත් වෙන්නේ? ඒකදී දිනේෂ් අතරම අපේ කළමනාකාර අධ්‍යක්ෂතුමාගේ මූලික සංකල්පය එකනේ එදා 1976 පොලිකෝම් ආයතනය ආරම්භ කරන මොහොතේ ඒ වෙනකොට අපි ලංකාවේ තිබ්බේ දිනේෂ්ට මතකනම් ගෙවල් වල ස්විච් වෙනුවට තිබ්බේ දී වලින් හදපු පොඩි රාමුවක් මේකේ තමයි ස්විච් එක මවුන්ට් කරේ. එතකොට ඒ වෙනකොටත් ලංකාවේ හතරස් හැඩේ තියෙන ස්විචස් ලංකාවට ආනයන කරන යුගයක් බවට පරිවර්තනය වෙමින් තිබ්බේ. එතකොට මේ වෙලාවේ මේ ස්විචස් කොහොමද මවුන්ටින් එකකට ගෙනියන්නේ? ආරක්ෂිත ක්‍රමවේදයකින් කොහොමද මේක බිත්තියට සවි කරන්නේ? මෙන්න මේ දැක්ම එතුමගේ ඒ වෙලාවේ තිබ්බ ඒ දැක්ම සහ ඒ තිබ්බ ඉදිරි අනාගතය ගැන එතුමා ගත්ත පියවරක් විදිහට එතුමා පළවෙනි ප්ලාස්ටික් සන් බොක්ස් කියලා අපි හඳුන්වන්නේ එතකොට ඒක නිෂ්පාදනයක් විදිහට එළි දක්වනවා. එතකොට මේ ගමනේ ආරම්භයේදීම එතුමාගේ සංකල්පයේ තිබ්බෙම මේ අනාරක්ෂිතභාවය කියන එක ආරක්ෂිත තැනකට පරිවර්තනය කරන්න. ඒකේ ඒ එතුමාගේ දා තිබ්බ දැක්ම තමයි අද වෙද්දී ලොකු ගමනකට ඇවිල්ලා තියෙන්නේ ඔබතුමා කියනවා වගේ. එතකොට මේක ඇතුලේදී පොල්කොම් ආයතනය අපි හැම වෙලාවෙම බලන්නේ මේ විදුලිය සමග වැඩ කරනකොට අපි අර කිව්වා වගේ මේ ඛේදනීය තත්ත්වය ඒ කුඩා ළමයෙකුට මේක වැඩිපුර බලපාන්නේ ඇයි කියන තැනට ආවොත් විදුලිය කියන එක අපිට පේන දෙයක් නෙවෙයි. අපි මේ නොපෙනෙන දෙයක් සම්බන්ධව ළමයෙක්ව දැනුවත් කරාට ඒ ළමයාට ඒ සම්බන්ධව කොච්චර ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තියෙනවාද කියන එක ගැටළු සහගතයි. එතකොට අපි හරි නිෂ්පාදනයක් කරලා ඒ නිෂ්පාදනය තුළින් යම්කිසි විදිහකට මේ ගෘහස්ථ පද්ධතියේ තියෙන අනාරක්ෂිතභාවය අඩු කරන්න අවශ්‍ය නම් ඒක තමයි අපේ මූලික අරමුණ. එතකොට ආයතනයක් විදිහට අපේ නිෂ්පාදන අපි දවසින් දවස වැඩි දියුණු කරනවා. ඒ කියන්නේ ඒ වගේ තියෙන ගුණාත්මකභාවය ඒ සහ ප්‍රායෝගිකකරණයේදී අපි කොහොමද ආරක්ෂිත විදිහට මේක සකසන්නේ නිර්මාණය කරන්නේ. එතකොට ඒ සම්බන්ධව තමයි අපි නිරන්තරයෙන්ම අවධානය යොමු කරලා කටයුතු කරන්නේ ආයතනයක් විදිහට. පැහැදිලිවම ඒ කියන්නේ දැන් ළමයෙක් කියලා කියන්නේ විදුලිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා තමන්ගේ පළවෙනි පාඩම ඉගෙන ගන්නා තැන ඔවුන් සමහරවිට වැඩිහිටියෙක් කිව්වම ස්විච් එක ඔන් කරන්න කියලා ඔන් කරන්න කොයි පැත්තටද කියලා පවා හරි නිසි දැනුමක් නැතිව ඉන්න අය. ඒ නිසා ඒ අයටත් කොහොමද මේ ස්විච් එකක් දැම්මම මේ මේ කොයි පැත්තද ඔන් දැන් අපි දකින අර රතුපාට පොඩි ඉන්ඩිකේටර් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. එතකොට පොඩි පොඩි අවබෝධයක් එන්න පටන් ගන්නවා අලුතෙන්ම පාවිච්චි කරන එක නුනත් මේක තමයි හරි පැත්ත කියලා. අන්න ඒ වගේ තැනකට තව පොඩි දෙයක් එකතු කරොත් අපි ඒකට දැන් සමහර තැන්වලදී තියෙනවා අපි අනාරක්ෂිත භාවිතා වෙන ක්‍රමවේද වළක්වන විදියට උපකරණවල ඇටයුම සකස් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ෆීමේල් මේල් කනෙක්ට එකක් ගත්තත් විදුලි පද්ධතිය එකතු කරන මේකදී සමහර තැන්වලදී අපි එළියට නිරාවරණය වෙන්න ඒ කියන්නේ වැරදි පැත්තකට මේක සවිකිරීමට හැකියාව නොලැබෙන විදිහට ඒ උපකරණය සකස් කරනවා. ඒ වගේ ක්‍රමවේද තියෙනවා නිෂ්පාදන කටයුතුවලදී අපි සලකලා බලන. ඒ වගේ දේවල් අපි ඇත්තටම නිෂ්පාදන ක්‍රියාදාමයට එකතු කළ යුතුයි මේ තියෙන ප්‍රශ්නවලින් නිරාකරණය වීමට නම්. කෙනෙකුට හිතෙන්න පුළුවන් දරුවෙක්ට යම්කිසි නැත්නම් වයස් සීමාවකින් පහළ අයට විදුලිය පරිහරණය කිරීම විදුලි භාවිතා කිරීම අපිට නීතියක් හැටියට නතර කරන්න බැරිද කියලා. හැබැයි ඉතින් සියලු නීතිය තියෙන ගෙදර නීතියට යටයි. හැබැයි කෙනෙකුට නිකන් පෘථග්ජන සිතුවිල්ලක් එන්න පුළුවන්
දරුවන්ට මේවා කරන්න දෙන්න තහනම්. හරි. අපි කියනවානේ මත්පැන් දුම් වැටි විකුණනකොට වයස අවුරුදු 18න් 15 කෙනෙකුට මේක ඉල්ලන්නවත් බෑ කඩේකින් කියලා. අන්න ඒ වගේ යම්කිසි නීතිමය තත්ත්වයකට බැරිද ශ්‍රී ලංකා මහජන උපකිතා කොමිසම් සභාවට ගමන් කරන්න? ඇත්තටම අපි දකින්නේ හොඳම දේ ඇත්තටම මේ පද්ධතිය ආරක්ෂාව තියෙනවා නම් ඕනෑම අනතුරක් වෙන්න නොදී එක වළක්ව ගන්න පුළුවන් නම් විදුලිය සම්බන්ධ අනතුරක් එහෙනම් කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මේ තමන් මේ විදුලිය පාවිච්චි තමන්ගේ හොඳම මිතුරෙක් කරගෙන තමන්ගේ වැඩ කටයුතු පහසු කරගෙන ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ප්‍රෝග්ලාස් වෘත්තීය ප්‍රමිතියට අත්වැලක්. විදුලිය මිතුරෙක් භයානක මිතුරෙක් වගේ අදහසක්ව. ඒ කියන්නේ හරියට ආසය කරේ නැත්නම් ඕනම මොහොතක කරදරයක් අනුතුරක් ආන්තරාවක් සිද්ධ වෙන්න ඉඩ කඩ නැතුවම නෙමෙයි. මේ නිසා තමයි මේ සියල්ලත් එක තමයි දැන් අපි වෘත්තිමය ගරුත්වයක් ඇති වෘත්තිමය පිළිගැනීමක් ඇති වෘත්තිමය ඉහළ හැකියාවක් ඇති විදුලි කාර්මික ශිල්පීන්ව නිෂ්පාදනය කරන්න උත්සාහ කරන්න. මොකද මොන දේ අන්තිමට කිරුවත් වැඩක් නැහැ. ගෙදර මේ පද්ධතිය සකසන කර්මාන්ත ශාලාවේ මේ පද්ධතිය සකසන විදුලි කාර්මික ශිල්පියා මේක දන්නේ නැත්නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි දැන් අපි මේ ප්‍රෝප්ලස් වැඩසටහන නිර්මාණය කළෙත් NVQ3 කියන අවම පරිසාධන මට්ටම 2026 ජනවාරි පළමුවෙනි වෙනකොට සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. නීතිමය බැඳීමෙන්ම වැඩ කටයුතු කරමින් ඉන්නවා ශ්‍රී ලංකා මහජන උපකිතා කොමිසම් සභාව. ඔවුන් එක්ක රජයේ විවිධ ආයතන මේ සඳහා වැඩ කටයුතු කරමින් ඉන්නවා. පෞද්ගලික මට්ටමේ ඉහළ ප්‍රමිතියක් ඇති නිෂ්පාදන පිළිබඳව බලාපොරොත්තු තියාගෙන ඉන්න ආයතන මේ වැඩ කටයුත්තට ඉතාමත්ම කැමැත්තෙන් සත්භාවයෙන් මැදිහත්වලා වැඩ කටයුතු කරනවා. පොලික්‍රොම් කියලා කියන්නේ ඒ අතර ප්‍රධානතම සන්නාමයක්. ඔවුන් අදයේ නෙවෙයි 2022 වර්ෂයේ සිටම මේ වැඩමුළු පැවැත්වීම ලංකාවේ ආරම්භ කළා. ඔවුන් නිහඬව ඒ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඒ කරගෙන ගිය වැඩ කටයුතු අතර කොළඹ දිස්ත්‍රික් විදුලි කාර්මික ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළුව පසුගියදා පවත්වන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. අපි බලමු ඒ වැඩමුළුව කොහොමද සංවිධානය වුණේ කියලා. විධිමත් වෘත්තිකයන් ලෙස කටයුතු කරපු මේ විදුලි කාර්මික ශිල්පීන්ව විධිමත් වෘත්තිකයන් ලෙස සමාජගත කරමින් කරගෙන යන මේ වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සම්ප්‍රාප්තියයි අද අපි මේ විදිහට සනිටුහන් කරන්නේ. අපි මේ වගේ වැඩසටහන් දැන් දීප ව්‍යාප්තව මේ පවත්වන 39 වෙනි වැඩසටහන. විදුලි කාර්මික ශිල්පීන් මේ වැඩසටහන හරහා 3000කට අධික ප්‍රමාණයක් NVQ සුදුසුකම් ලාභීන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. කොහොමද මේ වැඩසටහන අපි පටන් ගත්තේ? ඇයි මේ වැඩසටහන පටන් ගත්තේ? අපේ මතකය අවදි කළොත් එම අපිට මතකය 2019 වර්ෂයේ තමයි රජයේ මේ වගේ තීරණ ගන්නේ. අවශ්‍ය වටපිටාව හදලා මේ බලපත්‍රකමේ හඳුන්වලා දීලා විදුලි කාර්මික ශිල්පීන්ව නියාමනය කරන්න යනකොට ඒ බලපත්‍රය ගන්න අවම සුදුසුකම ලෙස සැලකුවේ NVQ level 3 සහතිකය. ඒ වෙලාවේ මේ NVQ level 3 සහතිකයේ තිබ්බ විදුලි කාර්මික ශිල්පීන් 100ක්වත් හොයාගන්න බැරි වුණා ලයිසන් එක දෙන්න. මේ ගැටලුව හොඳින්ම දැක්කා. කවුද දැක්කේ? විදුලියත් එක්ක නිතරම ගැටෙන්නේ කවුද? මහජන උපයෝගිතා කොමිසම් සභාව. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ වැඩසටහනක් හැදුවා මේ විදුලි කාර්මික ශිල්පීන්ට බලපත්‍රය ලබා දෙන්න නම් මේ NVQ level 3 කියන අවම සහතික ලබා දෙන්න වැඩසටහනක් හැදුවා. ඒ ක්‍රියාත්මක කරගෙන යනකොට තමයි පොලික්‍රෝම් ආයතනයත් එක්ක 2022 ජූනි මාසයේ කතිකාවතක් ඇති වෙන්නේ. මේ විදුලි කාර්මික ශිල්පීන්ට NVQ සහතික පත්‍රය ලබා දීමේ මේ වැඩසටහනේදී අපි යම් යම් දුෂ්කරතාවයන් වලට මුහුණ දෙනවා. ඒ වෙනුවෙන් අපිත් එක්ක අත්වල බැඳගෙන ඉදිරියට යා හැකිද කියන කාරණාව සම්බන්ධව අපිත් එක්ක කතිකාවතක් ඇති වෙනවා. අපිත් ඒ සියලු විස්තර අරගෙන අපේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා දැනුවත් කරන්න අපි සූදානම් වුණා සහ එතුමාව දැනුවත් කරා. ඉතින් එතුමාගේ කැමැත්තක් තිබ්බා අපි මේ ප්‍රමිතියක් ඇතුව නිර්මාණය කරන බහණ්ඩ සයිට් එකේදී එහෙම නැත්නම් වැඩබිමේදී පාවිච්චි කරන කාර්මික ශිල්පියාත් ප්‍රමිතිගත වෙනවා නම් ඒක තමයි වියුත්තේ කියන සංකල්පය එතුමාගේ තිබ්බා. අන්න ඒ සංකල්පයට අනුව PUCSL එක එහෙම නැත්නම් මහජන උපයෝගිතා කොමිසම් සභාව අපෙන් කරපු ඉල්ලීමට අනුව එතුමා අවසරය දුන්නා මේ වැඩසටහන සඳහා පූර්ණ දායකත්වය පොලික්‍රෝම් ආයතනය විසින් සපයනවා කියන පණිවිඩය PUCSL එකට දෙන්න කියලා. පොලික්‍රෝම් ආයතනයේ මුල් වෙලා මේ ලයිව්වුඩ් අප්ලිෆ්ට්මන්ට් එහෙම නැත්නම් ඔබතුමාලගේ ජීවන තත්ත්වය උසස් කරන්න ආව වැඩසටහනක් ආරම්භ කරලා තියෙන්නේ. ඔබතුමාලගේ ජීවන තත්ත්වය උසස් කරද්දී ෆැක්ටර්ස් කීපයක් බලපානවා. එකක් තමයි එඩියුකේෂනල් ෆැක්ටර් එක, අධ්‍යාපනය. දෙවැනි එක තමයි
ඉකොනොමිකල් ෆැක්ට එක ආර්ථිකය ඔබතුමාලගේ සංවර්ධනය කරන්න ඕන. තුන්වෙනි එක තමයි රෙකග්නිෂන්. ඔය මොන දේ කළත් වැඩක් නැහැ. තමන්ට කොන්ද කෙලින් තියාගෙන සමාජයේ අනිත් අය පිළිගත්ත ගරු කරන රස්සාවක් කරන තත්ත්වයට අපි පත් කරන්න ඕනේ. කැරියර් රෙකග්නිෂන් එක. ඔන්න ඔය අංශ තුන අපි හදන්න ඕනේ. PUCSL ආයතනය, නයිට් ආයතනයත් එක්ක එකතු වෙලා NVQ level 3 certificate එක, NVQ level 4 certificate එක අඳුන්වලා දීලා ඔබතුමාලාගේ තියෙන මේ ඥාණය දැනුම ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමින් පිළිගත් අධ්‍යාපන තලයකට ඔබතුමාලා ගෙනල්ලා තියෙනවා. ඒ වගේම මෙතුමාලා හෙට අනිද්දා ආරම්භ කර දැන්ටමත් ආරම්භ කරලා තියෙනවා ඔබතුමාලගේ ෆයිනෑන්ෂල් අප්ලිෆ්ට්, එහෙම නැත්නම් ඉකොනොමිකල් අප්ලිෆ්ට්, ආර්ථික තත්ත්වය උසස් කරන වැඩසටහනක් පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම අපේ බැංක් ඔෆ් සිලෝන් එක්ක එකතු වෙලා, BOC එකත් එක්ක එකතු වෙලා ඔබතුමාලට විශේෂ සහනදායී වූ ණය ක්‍රමවේදයක් යටතේ ඔබතුමාලට යම්කිසි ණයක් දෙන්න. දැන් මේක කිව්ව ගමන් හිතයි අපි ණය මොකටද ණය දෙන්නේ? අන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. අපේ රට වැරදුනේ අපි හැමදාම නිකන් දුන්නා. ඔන්න ඕක තමයි අපේ රට වැරදුනේ. අපි හැමදාම මිනිස්සුන්ට කලේ සල්ලි නිකන් දුන්නා. මිනිස්සු එකේ අගයක් නැහැ. මොකක්ද මේ ණයක් දෙන්නේ? ණය ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ ෆයිනෑන්ෂල් අප්ලිෆ්ට්මන්ට් එක. ඔබතුමාලා දන්නවා අද අපේ සමහර ඉලෙක්ට්‍රිෂියන් මහත්වරු දවසට රුපියල් 6000, දවසට රුපියල් 7000, සමහරු 10000 හම්බ කරනවා. නමුත් ඊළඟ දවසේ උදේ බලද්දී පොකට් එකේ රුපියලක්වත් නැහැ. ඇයි ඒ? ඔබතුමාලගේ තියෙන ෆයිනෑන්ෂල් ලිටරසි එක, එහෙම නැත්නම් මූල්‍ය සාක්ෂරතාවය ඔබතුමාලගේ බිඳුවෙන්. දැන් ඒකයි මෙතුමාලා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ. ඔබතුමාලා ප්‍රොෆෙෂනල් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් විදිහට කොහොමද මූල්‍ය තත්ත්වය තමන්ගේ හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේ කියන එක. ඒකේ එක අංගයක් තමයි ලෝන් එකක් දෙන එක, ණයක් දෙන එක, සහනදායී පොලිය යටතේ. එතකොට ඒ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාලා ව්‍යවසායකෙක් බවට පත් කරන්න. ඔවු මේ නිකන් සල්ලි දෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ ණය ගත්තාම ඔබතුමාලා දන්නවා මේක මම කොහොමද යුටිලයිස් කරන්නේ, මේක මම හරියාකාරව ප්‍රයෝජනෙට ගන්න කොහොමද කියන එක බැංක් ඔෆ් සිලෝන් එක කියලා දෙන ඔබතුමාලට. කොහොමද ඔබතුමාලා ව්‍යවසායකෙක් බවට පත් වෙන්නේ? අපිට අනිත් කාරණේ තමයි ඔබතුමාලගේ සෞඛ්‍ය. අද මේ වෙද්දි පොලික්‍රෝම ආයතනය ඩර්න්ස් හොස්පිටල් එකත් එක්ක එකතු වෙලා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා අපේ ඉලෙක්ට්‍රිෂියන්ස්ලා නිරෝගී ජනතාවක් බිහි කරන්න. පොලික්‍රෝම් ඉලෙක්ට්‍රිකල් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වයෙන් NVQ 3 සහ 4 සමත් වූ විදුලි කාර්මික ශිල්පීන්ට සහතිකපත් සහ මහජන උපයෝගිතා කොමිසමේ ලියාපදිංචි බලපත්‍ර පිරිනැමීම සිදු කෙරෙන. හරි මැටි ටිකක් නැත්තම් හොඳ නිෂ්පාදනයක් කරන්න බෑ කුඹලා කොයිතරම් දක්ෂ කෙනෙක් වුණත්. ඒ නිසා අන්න කොහොමද ඔබේ ආයතනයේ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිපුර අවධානයක් යොමු කරන්නේ? ඇත්තටම අනාගතය ආලෝකකරණය කරනවා කියන එකේම අපේ තේමා පාඨයේම තියෙන්නේ. අපි මේ ශේෂ්‍ය ඉස්සරහට තව දුරටත් ප්‍රමිතිගතකරණය කිරීම සහ ඒකෙන් පාරිභෝගික ජනතාවට ප්‍රතිලාභ සැලැස්වීම කියන කාරණාවමයි. එතනදී අපි ප්‍රධාන කාරණාව අමුද්‍රව්‍ය. අපි අමුද්‍රව්‍ය සම්බන්ධව සැලකිලිමත් වෙනකොට ආයතනයක් විදිහට අපේ පරීක්ෂණ කණ්ඩායමක් විශේෂයෙන් ඉන්නවා. එතකොට අපි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඩිපාර්ට්මන්ට් එක යටතේ. එතකොට ඒ ඩිපාර්ට්මන්ට් එකෙන් කරන ප්‍රධාන කාර්යයක් තමයි අපේ නිෂ්පාදනයට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොන තත්ත්ව ප්‍රතිපත්තීන් වලට යටත්වද තියෙන්න ඕනේ. එතකොට ඒකේ තියෙන ගුණාත්මකභාවය ගැන නිරන්තර පරීක්ෂණ කරනවා. අපි මේ ශේෂ්‍යයට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන එකක් තමයි අපි කියනවා ෆයර් රිටාඩන්ට් ප්‍රොපර්ටි කියලා. ඒ කියන්නේ අපි දන්නවා ප්ලාස්ටික් කියන අමුද්‍රව්‍ය ගත්තොත් ස්වභාවිකව මේක ගිනි ගන්නා සුළි. එතකොට විදුලි සවිකෘතුපාංග ගණනාවක් නිෂ්පාදනය වෙන්නේ මේ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය භාවිතයේ. එතකොට මේ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය වලින් සහ විදුලි කාන්දුවකදී වෙන ගිනි ගැනීම වළක්වා ගැනීමට සහ ගින්නක් ඇති වෙනවා නම් ඒක මැඩපවත්වා ගන්න ඕන ගුණාංග ප්ලාස්ටික් අමුද්‍රව්‍ය සතුව තියෙන්න ඕන. සාමාන්‍ය නිෂ්පාදනයක් වගේ ප්ලාස්ටික් වලින් කරන සාමාන්‍ය නිෂ්පාදනයක් වගේ නෙවෙයි මේ කාරණාවේදී අපිට වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන ප්ලාස්ටික් වල තියෙන මේ ගුණාංග සම්බන්ධව. එතකොට මේ සම්බන්ධ අපි දේශීය වශයෙන් සමහර වෙලාවට සමහර ආයතන තියෙනවා පරීක්ෂණ කරන්න පුළුවන් ආයතන. විශේෂයෙන් මොරටුව යුනිවර්සිටි එකත් එක්ක අපි ඒකාබද්ධ වෙලා වැඩ කරනවා. ඊට අමතරව ඉන්දියාවේ, ඊට පස්සේ තව වටේ තියෙන අනිකුත් රටවල් සමග අපි ඒකාබද්ධ වෙලා මේ නිෂ්පාදන ක්‍රියාදාමයට අවශ්‍ය අමුද්‍රව්‍යවල ගුණාංග නිරන්තරයෙන්ම පරීක්ෂණවලට ලක් කරලා එහෙම ප්‍රමිතිගතකරණය විච්ච අමුද්‍රව්‍ය පමණක් නිෂ්පාදනය එකතු කර ගැනීම පොලිකොම් ආයතනයේ දා මුල සිට අද දක්වාම තිබ්බ විශේෂ සැලකිලිමත් දක්වන
කාරණයක් කාරණාවක් අනිවාර්යයි. මේක තනිවම කරන්න පුළුවන් පහසු කටයුත්තක් නෙවෙයි. විවිධ ආයතන, විවිධ රාජ්‍ය ආයතන, රාජ්‍ය නවන ආයතන, ඒත් එක්කම පෞද්ගලික ආයතන සහ විශේෂයෙන්ම මහ ජනතාවට විශාල වගකීමක් පැවරෙනවා. මොකද මොනතරම් ප්‍රමිතිගත කරන්න හැදුවත් අන්තිමේදී පදික වෙළඳාමේ තියෙන ලාභ සිල්ලර භාණ්ඩයක් විලදී ගන්නවා නම් කොයිතරම් ප්‍රමිතිගත කරන්න හැදුවත් වැඩක් නැහැ. දන්න ඇඳුනුම් කමට අඩු මිල්ලට මම වැඩේ කරලා දෙන්නම් කියලා කියන විදුලි කාර්මික ශිල්පියෙක් නොවන කෙනෙක් කරා මේ කටයුත්ත කරගෙන යන්න හදනවා නම් ඒ හින්දා මේ හැමෝම එක්කහුවෙලා කරන වැඩේට අනිවාර්යෙන්ම රටේ මහ ජනතාව හැටියට ඔබට පැවරන වගකීමෙන් ඔබට ගැළවීමක් නැහැ කියන එක මතක තියාගන්න. මොකද විදුලිය මොනවා හරි නරක ප්‍රතිඵලයක් දෙන්න ගියොත් ඒක තරාතිරම බලලා නෙවෙයි අපිට ළඟා කරලා තින්නේ. බොහොමත්ම ස්තුතියි අද දවසේදී ප්‍රෝ ප්ලස් කතාබහට සම්බන්ධ වෙන්න මෙහි පැමිණියාට, විශේෂයෙන්ම ලිලන්ත නීලවල මහතා, එතුමා නියෝජ්‍ය අධ්‍යක්ෂ පරීක්ෂක අංශයේ ශ්‍රී ලංකා මහජන උපයුක්තා කොමිසම සභාව වෙනුවෙන්, ඒත් එක්කම ඉංජිනේරු කළමනාකරු තුසිත ගුණසිංහ, ඔබටත් බොහොමත්ම ස්තුතියි. පොලික්‍රෝම් නියෝජනය කරමින් අද දවසේදී මෙහි පැමිණියාට සහ පොලික්‍රෝම් කණ්ඩායමටත් අපේ ස්තුතිය මේ කටයුත්තේදී ජාතික රූපවාහිනියත් එක්ක අත්වැල් බඳගත්තාට. අපි අදට සමග ගන්නවා අපි ලබන සතියේ හමු වෙමු විදුලිය සම්බන්ධයෙන් වන වෙනත්ම ඉසව්වක, වෙනත්ම කලාපයක කතා බහකුත් එක්ක. ඒත් ඔබේ ජීවිතයට සතුට සොම්නස අපේ ප්‍රාර්ථනාවයි.